කලාකෝලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම අවතාල ගරු දේශකයන්න් වහන්සේ කරන්දෙනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්මා සුරක්ෂා පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කධං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේකච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි විපත්තිං ආගම්ම විපචංතිති ධර්මශ්‍රවණාභිලාෂී සදැහැති වාසනාවන්ත බෝසත් ගුණැති පාරමිතා පුරණ පින්වත්නි, අදත් පින්වන්ත ඔබ කල්‍යාණ මිත්‍ර ඇසුර තුළින් ලැබිය යුතු ධර්ම මාර්ගය සොයා ගැනීම පිණිස සුදුසුම කලණ මිතුරා ජාතියේ නාලිකාව නෙත්FM ගුවන් විදුලිය බව තේරුම්ගෙන ධර්ම දක්ෂිනාවට අවධානය යොමු කරන මොහොත. අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබාගෙන ධර්ම දානමය ආනිසංස සඳහා හිමිකම් කියන්නේ අලව්ව මහරච්චි මුල්ල කොසින්න පරණවත්ත නිවසේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී R.A.M.A. විජේලක්ෂ්මී මෙනවිය විසි. පින්වන්ත විජේලක්ෂ්මී මෙනවියගේ උදාරතර අරමුණු සඵල කරවීම පිණිස ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණය අපි කරන මේ මහා පින්කමෙන් ජනිත ආනිසංසය අදිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කරන්ට ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනාවට මාත් සමග එකතු වන්නට
කාරුණික පින්වතුන්ට ආරාධනා කරන්නේ එයත් ඔබේ පාරමිතාවටම එකතු කරගත හැක්කක් නිසා. කෘතවේදීත්වය පල කරමින් තමන්ට දහන් මග ශ්‍රවණය කරන්ට අවස්ථාවන් හිමිකර දුන්න දායකත්වය දරණ පින්වතුන්ට සෙත්පතන එක, මෙත් වඩන එක, ඒ ඇත්තන්ගේ හොඳ බලාපොරොත්තු සඵලවෙන්ට කියලා අදිෂ්ඨාන කරන එක ඔබේ පාරමිතාවන් කිහිපයක්ම සාක්ෂාත් කරන්ට, සම්පූර්ණ කරන්ට ලැබෙන අවස්ථාවක් බව ඉතාම පැහැදිලි. ඒ ආරාධනාව සිද්ධ කරමින් පින්වතුනි, අපි අවධානය යොමු කරමු ධර්මානුශාසනාවට. දිනෙන් දින ධර්මය ගවේෂණය කරන පිරිසේ යම්කිසි ප්‍රගතියක්, වැඩිවීමක් සංඛ්‍යාත්මකව පෙන්නුම් කරන බව පේනවා. ඒ වගේම සැබෑ ශ්‍රී සද්ධර්මය ඉස්මතු වෙනකොට මිත්‍යා දෘෂ්ටික බලවේග වියරුවෙන් වාගේ කටයුතු කරන බවත් පැහැදිලිව පේනවා. ඒක ධර්මානුකූලව බැලුවාම සාමාන්‍ය දෙයක් පින්වතුනි. යහපත් දේ, හොඳ දේ ඉස්මතු වන හැම වෙලාවකම ඊට විරුද්ධව යමක් ගොඩ නැගෙනවා. ඒක ස්වභාවයක්. භාග්‍යවතුන් වහන්සේට වගේම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ට උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමයේදී පවා විරුද්ධව කටයුතු කරපු ඇත්තෝ එමටයි. ප්‍රධාන වශයෙන්ම මාරයා පවා භාග්‍යවතුන් වහන්සේට සහ උන්වහන්සේගේ ඉගැන්වීම් වලට විරුද්ධව කටයුතු කළා. වරක් පින්වතුනි, තථාගත මගී බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයේදී දේශනා කරන ලද්දක් ගෙදරදී නැවත නැවත මෙනෙහි කරන පින්වතෙකුට ඒ මෙනෙහි කිරීම තුල මාර්ගඵලයක් ලැබෙන්න ඔන්න මෙන්න තියෙනකොට ඒක දකින්නවා මාරයා. දැකලා මේක වළක්වන්න උපායක් කල්පනා කරනවා. මාරයා බුද්ධ රූපයක් මවාගෙන අර පින්වතා කරා එළඹෙනවා. එළඹිලා ඔහුට කියනවා, පින්වතුනි උපාසකය, මම මේ හදිසියෙම වැඩම කළේ පුංචි නිවැරදි කිරීමක් කරන්ට. විහාරස්ථානයේදී මං කළ ධර්මදේශනාවේ පොඩ්ඩක් අඩුපාඩු තියෙනවා. මට වැරදීමෙන්, අතපසු වීමෙන් මෙන්න මෙහෙම දෙයක් කිව්වා, ඒක එහෙම නෙවෙයි, මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා දැන් අර මාරයා බුදුරජාණන් වහන්සේගේ වේශයෙන් පෙනීඳිමින් කියන. අර පින්වතා කල්පනා කළා, මුලින්ම රූපය බැලුවහම බුදුරජාණන් වහන්සේ. පන්සලේ කළ දේශනාව වැරදුනාය කියලා ගෙදරට ඇවිත් ඒක නිවැරදි කරන්ට බුදුරජාණන් වහන්සේ කටයුතු කරන්නේ. උන්වහන්සේ ඒ තරම් දුර්වලද? බුදු කෙනෙකුට වරදින්ට පුළුවන්ද? ඔහු ප්‍රඥාවන්තයෙක් නිසා එහෙම හිතනෝද? වෙන්ට බෑ. බුදුරජාණන් වහන්සේට වරදින්නේ නැහැ. මේනම් කීයටවත් බුදුරජාණන් වහන්සේ වෙන්න බෑ. එකත් එකටම මාර්යාම වෙන්න ඕන කියලා පින්වතුනි විමසනකොටම මාර්යා දැනගත්තා, මාව හඳුනාගත්. හඳුනාගත්තට පස්සේ මාර්යා එතන රැඳෙන්නේ නැහැ. හඳුනාගත්තට පස්සේ මාර්යා මොකද කරන්නේ? අතුරුදහන් වෙනවා. තත්තේ වන්තර ධායින්සු, එකෙනෙහිම එතනින් අතුරුදහන් වුණා හඳුනාගත්ත නිසා. බලන්ට බුද්දට පස්සේ මාර්යා එතන රැඳෙන්නේ නැහැ. හඳුනාගත්තට පස්සේ මාර්යා මොකද කරන්නේ? අතුරුදහන් වෙනවා. තත්තේ වන්තර ධායින්සු,
එකෙනෙහිම එතනින් අතුරුදහන් වුණා අඳුන ගත්ත නිසා. බලන්ට බුද්ධ දේශනාවලට සීමා වෙන්නේ නැතිව පුළුවන් තරම් මහන්සි ගන්න ඕන. තමන්ගේ නුවණ පමණින් මේවා කිරලා මැනලා බලලා දහ සුත්තේ ඕතාරේ තබ්බානි විනයේ සන්දස්සීමානානි සූත්‍රවල බහා බලලා විනයත් එක්ක සසඳලා බලලා සූත්‍රයේ බැසගන්නව නම් විනයේ සැසඳෙනව නම් ඒ බුද්ධ දේශනාවක් වශයෙන් බාරගන්න ඒකයි කළ යුතු. ඒ සඳහා පින්වන්ත ඔබ හැම කෙනෙක්ම ප්‍රමාණවත් ඥාන සම්භාරයකින් යුක්තයි කියලා අපි විශ්වාස කරනවා. එසේ නොවේ නම් ඔබට පාරමිතා පුරන්ට බෑ. දැන් පිනැති ඔබ පාරමිතා පුරන බෝසත් කියන චරිතය. ඒ චරිතය තුළ ඉන්න ඔබට ධර්මානුකූලව යමක් විග්‍රහ කර ගැනීමේ හැකියාව තියෙන්නම ඕන. තවමත් ලිපි මගින් විමසනවා පාරමිතා 10 සමහර ඒවට උදාහරණ. උදාහරණ විමසනවා. ඒ මේ විග්‍රහය පිළිබඳව එක්කෝ මුල ඉඳලා අවධානය යොමු කළේ නැහැ. එහෙම නැත්නම් කොතනින් හරි අවධානය බිඳුණා. එහෙමත් නැත්නම් වෙන වෙන වැල් වටාරම් ඔළුවේ තබාගෙන කටයුතු කරනවා ඇති. ඒ නිසා ඉඩ ලද තැනේදී අවශ්‍ය පින්වතුන්ට අවශ්‍ය පරිදි එකී දේශනාවන් සිද්ධ කිරීම පිණිස අපි අවස්ථාවන් හදා ගන්නවා. පින්වතුනි, ඇත්තයි සමහර කරුණු කාරණා දෙස බලනකොට මොකක්දයි මේ ගැඹුර කෙසේදයි මේ වටහා ගන්නේ ආදී තත්වයන් සිත් තුළ ගොඩ නැගෙන්න පුළුවන්. මේරුප්ප මාන මදිකංච සමෝලි සීසං බුදු බව වෙනුවෙන් හිස දන් දීපු හිස්කබල් එකතු කරාම මහා මේරු පර්වතය තරං උස ගොඩක් ගහන්න පුළුවන් කියලා කිව්වහම විශාල ප්‍රමාණයේ ගැටලුවකට මුහුණ දෙන බුදු වීණන් අපිට නිවන් දකින්න වෙන්නේ නැහැ කියන තැනට එන. එනම් සියල්ලෝම බුද්ධාංකුර. බුදු වීම සඳහා හිස දන් දීපු ඒවම මහමේරු පර්වතයට වඩා විශාලයි කියන. එහෙනම් ධර්මානුකූල විග්‍රහයක් ඇතුලේ මෙය නිවැරදි කර ගැනීමට අපිට ඉඩ තියෙන්න අවශ්‍යයි. මනවින් ශ්‍රවණය කරන්ට විග්‍රහයන් ඒ ගොඩ නැගෙන ප්‍රශ්න අතරට දේශනා කරා. ඇස් දන් දීපු අවස්ථාව සිවිජාතකයි. එතකොට අමුවේ ඇස් දෙකක් ගලවලා රෝගියාගේ අතට දීම මොනතරම් විද්‍යාත්මකද, එසේ කළ හැකිද, මේක ශල්‍යාගාරයකදී කෙරෙන්න ඕන කාරණාවක්, ඒ කොයිතරම් දුරට ප්‍රායෝගිකද. මං ඒ කාරණාව නැහැ කියන්න හදන එක නෙවෙයි, අපිට කොතනද පැටළුනේ කියන එක තේරුම් ගන්නටයි මේ උත්සාහය. එනිසා මේ මසැස ගැනද කියන්නේ පනැස ගැනද කියන්නේ කියලා අවබෝධ කරගත යුත්තක්. මසැස ඌව දන් දෙන්නට නම් පනැස නෙවෙයිද, ප්‍රඥාව නැමැති ඇස නෙවෙයිද දියුණු කළ යුත්තේ. ප්‍රඥාව නැමැති ඇස නෙවෙයිද පාදාගත යුත්තේ. අන් අයගෙත් ප්‍රඥා ඇස නෙවෙයිද පෑදිය යුත්තේ. තව කෙනෙකුගේ ප්‍රඥා ඇස පාදනවා යනු ඇස් දන් දීමක් නොවේද? පඤ්ඤාවත් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස තථාගත ශ්‍රී සද්ධර්මය පැනතියන්ට පමණ, ප්‍රඥාව ඇති අයට පමණ. එනිසා අපේ ටිකෙන් ටික මහන්සි ගනිමු මේ අර්ථ අවබෝධය ලබා ගැනීම පිණිස. පින්වතුනි, පාරමිතා සටහන් පොත්වල හැකිතාක් මහන්සි ගන්ට 10ම සමාන්තරව සම්පූර්ණ කරගෙන යන්න. මං එහෙම කියන්නේ
ඔබට පුරුදු පළපුරුදු හැකියාව තමයි එක එක ස්වරූපයෙන් දාන පාරමිතාව පමණක්ම සම්පූර්ණ කිරීම. ඒ ඔබ හුරු වෙච්ච ක්‍රමය. මං ඉතුරු ඒවත් සමාන්තරව ගෙනියන්න කියලා කියන්නේ අර සමාන්තරව ගන්ට නොහැකිය කියලා තියෙනවනම් යම් පාරමිතාවක් උදාහරණයට අදිෂ්ඨාන පාරමිතාව. දැන් මම කිව්වහම අනිත් ඒවා ගානට මේකත් සපුරන්න කිව්වහම ඒක ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඒ පිටුව නැවත නැවත කියවයි. ඊට තව උදාහරණ හොයයි. හොයා සපයා එය සම්පූර්ණ කරගන්න අනිත් එකත් එක සමාන මට්ටමට ගන්න මහන්සි වෙයි. කල යුත්තේ ඒක. එනිසයි මං ඒ බව මතක් කළේ. මීට වඩා එකී විග්‍රහයන් නේ අපි අපේ දේශනාවට අවධානය යොමු කරගනිමු. ලෝතුරු තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ කියන ගුණය විග්‍රහ කරගෙන එනකොට අපි වැටුනේ අරුම පුදුම තැනකට. උන්වහන්සේගේ සර්වඥතා ඥාණය පහුගිය කාලේ විග්‍රහ කරගත්තා. ඒ සර්වඥතා ඥාණයෙන් පස්සේ උන්වහන්සේගේ දස බල ඥාන ගැන අපි විග්‍රහයකට පිවිසුණා. ඒ දස බල ඥාන අතරේ අපි පළවෙනි එක කතා කරලා අවසන් කළා. ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ ස්ථාන ස්ථාන පිළිබඳ නුවණ කියලා. දෙවෙනි එකට අපි ළඟට ආවා. ඒ තමයි කාලත්‍රය වර්තී වූ කර්ම සමාදානයන්ගේ විපාක දක්නා නුවණ. ටිකක් විග්‍රහ කරන්න වෙන එකක් කියලා මතක් කරා. මොකද ශ්‍රාවකයන්ට මේ කියන තත්වය කර්ම පිළිබඳ දැන දැක ප්‍රත්‍යක්ෂ ඥානයෙන් අවබෝධ කරවීම ඉතා අපහසු කාරණාවක්. එනිසා බුද්ධ ඥානයටම විෂය වන්නක්. එනම් පුංචි පුංචි කර්ම පවා ඇයි අපිට විපාක දෙන්නේ පින් සහ පව් වශයෙන්? හේතු සහ ප්‍රත්‍ය වශයෙන් හටගන්න යමක් ඒ හේතු යම් තැනක ගොඩ නැගෙනකොට ඊට අදාළ ප්‍රත්‍ය සම්පූර්ණ වෙනවා. මේවා එකතු වෙලා කර්ම වශයෙන් තැන්පත් වුණා නම් යම් තැනක ඒවා ප්‍රතිවිපාක වශයෙන් ලැබෙන්න ඕන කරන පරිසරයක් ගොඩ නැගෙන තැනේදී කාගෙන්වත් අහන්නේ නැහැ මේ විපාකේ හම්බ වෙනව පින වේවා පව වේවා. කම විභංග සුම විස්තර කරලා තියෙනවා. ඒවා නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන ධර්ම මාත්‍රකාවන් නිසා ඊටත් වඩා අපි නිතර මුහුණ දෙන අවස්ථාවන් උදාහරණ වශයෙන් සලකමින් මේවාද කර්මයන්ගේ යන් බව දක්වන්ට පින්වන්ත ඔබට කරගෙන එන විග්‍රහය තමයි තිබුණේ තුල. ඒ අනුව අපිට යම් යම් කර්ම බලපාන්ට තිබී යම් යම් වාසනා ගුණ කුසල කර්මක ප්‍රතිඵල නිසාවෙන් ඒ පරිසන්දෙන්ට තිබිච්ච ඒවා මගහැරිච්ච හැටි හොඳ සහ නරක දෙපැත්තේ. සමහර අකුසලයක විපාකයක් පදනම් කරගෙන කුසලයක් විපාක දෙන්න තිබුණු අවස්ථාවක් අහිමි වෙලා යන්න පුළුවන්. අහිමි වෙලා ගිය කුසල හෝ අකුසල විපාක අවස්ථාව සුදුසු පරිසරයේදී ඉස්මතු වෙන හැටි අපි විග්‍රහ කරමින් ආවා. යම් යම් කර්ම කාලය පදනම් කරගෙන තන පදනම් කරගෙන විපාක දෙන හා නොදෙන අවස්ථා කිහිපයක් අපි සාකච්ඡාවට බඳුන් කළා. ඒ විග්‍රහය ඇතුලේ ඊළඟට තිබෙන්නේ පින්වතුනේ අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි උපදි විපත්තින් ආගම්ම විපච්ඡන්. දැන් අපි මේ කියන්න හදන කාරණාවේ పూర్ව එක කලින් කතා කළා නිම කළා. ඒ තමයි අතේ කච්චානි පාපකානි කම්ම සමාදානි ගති විපත්තින් ආගම්ම විපචanti. එතකොට ගති විපත්තිය නිසා විපාක ගෙනත් දීපු සමහර කර්ම තියෙනවා කියලා. දැන් අපි කතා කරන්නේ උපදි විපත්තියට පැමිණීම නිසා. උපදි විපත්තිය නිසා විපාක දෙන සමහර පාප කර්ම තියෙනවා.
එතකොට දැන් ගති සම්පත්තිය, උපදි සම්පත්තිය, ගති විපත්තිය, උපදි විපත්තිය කියන මේ වචනවල තේරුම අපි කතා කළ ඉවරයිනි. දැන් අපි හිතමු යම්කිසි පුණ්‍යවන්ත කෙනෙක් ඒ පුණ්‍යවන්තකම නිසා මනුස්ස ලෝකේ උපදිනවා. එතකොට ගති සම්පත්තිය හරි කොතනද මනුස්ස ලෝකේ ඉපදිලා තියෙනවා. එතකොට උපදි විපත්තිය වශයෙන් උපදින්න පුළුවන් ඒ මනුස්ස ලෝකේ. වෙනත් කර්මයක බලපෑමක් මත ඒ ගති සම්පත්තියෙන් මනුස්ස භවයේ උපන්නා ශරීරයේ විરૂපී එකක් වෙන්න පුළුවන්. ඒ මොකද වෙලා තියෙනකොට උපදි විපත්තියකට කියන්නේ. ගති සම්පත්තිය හම් වෙනකොට උපදි විපත්තියක් ලැබිලා ශාරීරික අශෝභන එනතන් අංග විකලයි. ඉතින් මෙන්න මේ උපදි විපත්තිය මොකද පුද්ගලයාට ගෙනල්ලා දෙන්නේ මොන වගේ තත්වයක්ද? පුද්ගලයන්ට උපදි විපත්තිය සමහර අයට උපතින්ම ලැබෙන්නත් පුළුවන්. මනුෂ්‍යයෙක් වෙලා උපදිනවා අන්න ගති සම්පත්තිය හොඳයි. හැබැයි උපදි විපත්තියක් ලැබිලා තියෙන්නේ උපතින්ම අංග විකලයි, අබ්බගතයි. ඔය ආදී තත්වයක් වෙන්න පුළුවන් සමහර කෙනෙක්. සමහර කෙනෙකුට උපදි විපත්ති ඉපදිලා පස්සේ සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ උපදිනකොට උපදි සම්පත්තිය තිබිලා පසු කාලීනව ඒක උපදි විපත්තිය බවට පත් වෙන්න පුළුවන්. කොහොමද ඒක වෙන්නේ? රෝගයක් හටගෙන, එහෙම නැත්නම් වෙනත් විදියක අතුරු ආන්තරාවක් නිසා, අනතුරක් නිසා උපදි විපත්තියට පත් වෙන්න පුළුවන්. එතකොට මේ උපදි විපත්තියේ පිහිටපු පුද්ගලයා විරූපී වෙන්න පුළුවන්. උපදිනකොට ගොඩක් ලස්සනයි, මොකක් හරි වෙන හේතුවක් නිසා කලකදී යම් වයසකදී අවලස්සන වුණා, පිච්චුණා, ඇසිඩ් වැක්කුරුණා වගේ මොනවා හරි නිසා ගොඩක් විරූපී වෙන්න පුළුවන්. දැන් විරූපී පුද්ගලයා අනිත් අයට අප්‍රියයි. සහෝදර සහෝදරියන්ට අප්‍රියයි, මව්පියන්ට ඒ හැටි ප්‍රිය නැහැ. කොච්චර වුණත් ලස්සන දරුවෝ අතර අවලස්සන දරුවෙක් හිටියොත් එහෙම මොනතරම් දරු සෙනෙහස දෙමව්පියන්ට තිබුණේ, නමුත් සමහර විට අම්මා තාත්තා වැඩිපුර සෙනෙහස දක්වන්නේ ලස්සන දරුවන්. වැඩිපුර සෙනෙහස දන්නේ අනිත් අයට සෙනෙහස නැහැ කියන එක නෙවෙයි, කියන්නේ සෙනෙහස ඇති, එනමුත් වැඩිපුර දක්වන්නේ ඒ ලස්සන දරුවන්. ඒ කියන්නේ උපදි සම්පත්තිය තියෙන දරුවන්ට වැඩියෙන් සලකනවා. උපදි විපත්තිය තියෙන දරුවන්ට ඒ හැටි සැලකිල්ලක් නෑ. ඒක අඩුයි. දැන් එතකොට උපදි විපත්තිය තියෙන කෙනාට මොකද වෙන්නේ? යන යන තැන විරූපී නිසා කොන් කරනවා. එතකොට උපදි සම්පත්තියේදී විපාක දීමට සමත් නොවේ දුබල අකුසල කර්ම දැන් මොකද වෙන්නේ? උපදි විපත්තියේදී විපාක දෙනවා. දැන් අපි හිතමු උදාහරණයකට යම් අකුසල කර්මයක් තිබුණා විපාක දෙන්න යම් දවසක උපන්නට පස්සේ. එතකොට ගති සම්පත්තිය හොඳයි මනුස්ස ලෝකේ උපන්නා. උපදි සම්පත්තියත් හොඳයි ලස්සනට උපන්නා. දැන් අර තිබිච්ච උපදි විපත්තියක් වශයෙන් විපාක දෙන්න තිබිච්ච අකුසල කර්මෙ විපාක දෙන්න බෑ. ඒ කියන්නේ අපි හිතමු සමහර විට මෙයාට කණ්ඩ නොදෙන්න තියෙන එකක් අපි කලිනුත් කතා කළේ, එවැනි කර්මයක් තියෙන්න පුළුවන්. මෙයාගේ රූපය ලස්සන නිසා ඒක මගහැරිලා යනවා. යන යන තැන කණ්ඩ හම්බ වෙනවා. කලක් ගිහිල්ලා මොනෝ හරි අතුරු ආන්තරාවක් නිසා වෙන් රූපය කැත වුණා. රූපය කැත වුණා. පිලිසීමකට ලක් වෙලා හරි මොනෝ හරි වෙලා දැක්කහම හරිම අප්‍රියයි. දැන් මොකද අර නිකන් අනුන්ගෙන් කන්න හම්බු වෙච්ච අවස්ථාවන්ටි. දුටුවහම වෙන කෙනෙකුට තිබුණා කැම ටිකක් දෙන්න පුදුමාකාර වමනාවක්. දැන් මොකද වෙන්නේ? තිබුණත් දෙන්න හිතෙන්නේ නැති මට්ටමකටපත්. ඒ මොකද ඒක උනේ? ඒ කොහේ තීච් එකක් දාවේ? අන්න අර උපදි සම්පත්තියේදී විවිධ සමහර අකුසල කර්ම දැන් පටන් ගත්ත විපාක දෙයි. ඒ මොකෝ? උපදි විපත්තියක් ආවා. ඒ විපාක දෙන. අන්න ඒක තමයි ඔය මෙතෙන්දි කතා කළේ. ඊළඟ එක තමයි පින්වතුනේ අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි කාල විපත්තෙන් ආගම්ම විපච්ඡන්ති. දැන් ඔන්න ආපහු වෙනවා කාල විපත්. එතකොට කාල විපත්තිය කියන්නේ කොයි වගේ එකක්ද කියලා අපි කිව්වා. දැන් කාල විපත්තිය නිසා විපාක දෙන සමහර පාප කර්ම පුජ්‍යලයට තියෙන කාල විපත්ති නිසා තමයි ඒවා විපාක දෙන්නේ.
වාසනා ගුණයක් ඇතිව උපන්නට කාල විපත්තියකට මුණ දෙන්න සිද්ධ වුණොත් එහෙම වාසනාවන්ත පුජ්‍යලයට අවාසනාවන්ත දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා. අනුන් කරපුවා එහෙම නෙවෙයි, තමන් විසින්ම කරපුවා. ඒව විපාක දෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. හොඳ කාලයක් තිබුණා, දැන් කාලය නරක් වුණා. නරක් වුණාම ඔන්න නරකේව ඉස්සරහට එනවා. මොකද්ද කාල විපක්ති? අපි කතා කළා කලින් නපුරු රජවරු රජ කරන කාලේ. අද කාලේ හැදෙන නපුරු ආණ්ඩු, මිනිසුන්ට හිංසා පීඩා ඇති කරන නපුරු පාලකයෝ. ඉතින් අන්න එහෙම අධර්මිෂ්ඨ නපුරු පාලන තන්ත්‍ර පවතින කාලවලදී නපුරු මිනිස්සුන්ගේ නපුරු ක්‍රියාවන් නිසා, මේ නපුරු කියන්නේ ගොඩක් වෙලාට ධර්ම විරෝධී කාරණාවන් නිසා, කලට වැසි ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා. ධර්මයේ බොහොම පැහැදිලි උගන්. කලට වැසි නැ අකලට වැසි ලැබෙන. කලට වැසි නොලැබෙනකොට ගොවිතැන් පාළු වෙනවා. අධම්මික සූත්‍රයේත් මේ ගැන විග්‍රහයක් තියෙනවා. ගොවිතැන් පාළු වෙන්න විවිධ රෝග, ඒ ගොවිතැන් පාළු වීමත් එක්ක පුද්ගලයන්ටත් බලපාන්න පුළුවන්, ශස්‍යවලට ගොවිතැන් වලටත් බලපාන්න පුළුවන්. අපේතම ගොවිතැන් පාළු වෙනවා, ගොවිතැන් වලට භෝගවලට එළවලු පළතුරු ආදී දේවල් වලට රෝග බහුල වෙන්න පුළුවන්. දැන් ඒකේ ප්‍රතිඵල විදියට මොකද්ද වෙන්නේ? ආහාර දුලබ වෙනවා. ආහාර දුලබ වෙනවා, ආහාර අඩු වෙනවනේ. එතකොට ඔන්න කාල විපත්තිය. දැන් වාසනා ගුණය ලැබීම් ගුණය ඉහළින්ම ඇතිව උපන් පුජ්‍යලයකට උනත් දැන් මුළු රටටම බලපෑවොත් එහෙම මේ ආහාර හිඟය අර ලැබීම් භාගයේ තියෙන පුජ්‍යලයටත් මොකෝ වෙයි? ලැබෙන ප්‍රමාණයෙන් අඩු වෙනවා. ඒ ලැබෙන්න ඕන ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ කොහෙන්ද? මේ කාල විපත්. කාල විපත්තියේදී මිනිස්සුන්ට නිතරම එන්නේ පින්නතුනේ දුක් කරදරමයි. වැඩිපුර එන්නේ දුක් කරදරමයි. එතකොට කාල සම්පත්තියේදී, කාල සම්පත්තියේදී විපාක දෙන්න බැරි වෙලා තිබිච්ච දුබල පාප කර්ම ටික ඔන්න දැන් මොකද වෙන්නේ? දඩබඩ ගාලා පටපට ගාලා ඒ ටික විපාක දෙන්න පටන් ගන්නවා. නරක කාලේ ආපු ගමන් නරක කර්ම ටික විපාක දෙන. මේවා විවහාර සමාජයේ පින්වන්ත ඔබත් කියනවා, අර බලන්නකො කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක් නියුනේ. ඒක කරදරයක් වෙලා උස්ම ගන්න උනේ නැහැ. ඒක යන්තම් ගොඩ යාගෙනකොට අන්න තව එකකටපත් වෙලා. අන්න හරි, මේ තමයි කාලේ. ඔය පටන් ගත්තා එතකොට නරකේ වටේක විපාක දෙන්න. අහු මුළුවල තිබිච්ච පුංචි පුංචි පාප කර්ම ටික පවා ඉස්මතු වෙනවා. මේක නිසා තමයි බොහොම කල්පනාවෙන් මූණ දෙන්න ඕනේ. ඒකයි නිතර නිතර පින් දහම් වල නිරත වෙන්න කියලා මේ ධර්මයේ උගන්වලා තියෙන්නේ. ගොඩ නැගුණොත් යම් පැත්තක් ඒ පැත්තට අදාළ කරන කර්ම තමයි දිගටම විපාක දෙන්න පටන් ගන්න. ඉතින් මේ සියුම් තැන් බුද්ධ ඥානයෙන්ම මිසක් දැනගන්ට දැකගන්ට ක්‍රමයක් නැහැ, විග්‍රහ කරගන්ට ක්‍රමවේදයක් නැහැ. අපහසු තත්වයක්. ඊළඟ අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාදානානි පයෝග විපත්තින් ආගම්ම විපචන්ති. දැන් මොකක්ද මේ කියන්නේ? අපි කලින් ප්‍රයෝග සම්පත්තිය සහ ප්‍රයෝග විපත්ති ගැන කතා කළා. ගති සම්පත්තිය ඇති පුජ්‍යලේ, ගති සම්පත්තිය හොඳයි. ඒ නිසා ඔබ අපි හැමෝම මනුස්ස ලෝකෙ ඉපදිලා තියෙන මනුස්ස ගතියට නියවිතියි. දේව ගතියට එන එතන ගති සම්පත්තිය හොඳ නිසා. ගති සම්පත්තිය හොඳ අය ප්‍රයෝග සම්පත්තිය පාවිච්චි කරනවා නම් හොඳයි. ඒ කියන්නේ මල් පහන් පූජා කරනවා, සිල් සමාදන් වෙනවා, ප්‍රයෝග බණ භාවනා කරනවා. එතකොට මනුස්ස භවයක් ලබාපු කෙනාට වෙන අකුසල කර්ම විපාක දෙන්න තියෙන අවස්ථා අඩු වෙලා යනවා. ගති සම්පත්තිය හොඳ උදවිය ප්‍රයෝග විපත්ති තමයි පාවිච්චි කරන්නේ. ප්‍රයෝග විපත්ති හොඳ මනුස්ස භවයක් ලබලා තියෙනවා, ලස්සන රූප සම්පත්තියක් ලබලා තියෙනවා, යමක් කමක් ඇති ගෙවල් වල ඉපදිලා තියෙනවා, යම් කිසි බුද්ධි මට්ටමක ඉන්නව, දැනුගත් මට්ටමක ඉන්නව. හැබැයි විවිධ නරක නපුරු දේවල් වලට ලොල් වෙනව. ප්‍රයෝගය විපත්තිදායකයි. දැන් පේනවනේ ප්‍රයෝගය මොකද්ද? විපත්තිදායක. දැන් ප්‍රයෝග විපත්තිය නිසා විපාක දෙන සමහර පාප කර්ම තියෙනවා. ඒවා ඉඩ එනකම් බලාගෙන ඉන්නේ විපාක දෙන්නේ. අපි හිතමු බේබදුකම ප්‍රයෝග විපත්තියක්නේ.
දැන් මේක කර්මයකින් අරන් ආපු එකක් නෙවෙයි. ඔය සමහර අය හිතන් ඉන්නවා බේබදුකම කර්මයෙන් අරන් ඇවිල්ලා කියලා. නෑ, මේ ප්‍රයෝග විපත්තිය. ප්‍රයෝග විපත්තියක් තියෙන. එතකොට මනුස්ස භවයේ උපදින්ට ඊටාම පින් කරලා තියෙනවා නම් මිනිහෙක් වෙලා තියෙනවා නම් ගති සම්පත්තිය හොඳයිනේ. එහෙනම් පින් කරලා නේ තියෙන්නේ. දැන් ඒ පුද්ගලයා වෙනත් මොනෝ හරි බාහිර බලපෑම් පාරිසරික සාධක ආදී ගොඩක් දේවල් මේවට හිත හදන්නේ නැතිව හිතට වාල් වෙලා බේබදුකම ප්‍රයෝගයක් විදියට පාවිච්චි කළොත් දිගට කරු. සල්ලාලකම් සූදුව පමණට වඩා උඩඟු වෙන එකත් පින්නොතුනේ එච්චර හොඳ එකක් නේ. අසල්වැසියන් විරුද්ධ කරගන්නේ එච්චර හොඳ එකක් එහෙමනේ. නොසැලකිල්ලෙන් කටයුතු කිරීම ටිකක් නෙමෙයි, තව තව ගොඩක් ඒවා තියෙනවා. නොයෙක් විදිහේ තවත් අපේ නොසැලකිල්ල මත සිදුවෙන කාරණාවන් නිසා යම් යම් පව් කරගන්නවා. එතකොට මෙන්න මේ පව් සුළු, මධ්‍යම සහ මහා පරිමාණ තත්වයන් වලින් තියෙනවනේ. මෙන්න මේ සුළු හෝ වේවා පාප කර්මයක් පින්වතුනේ පුජ්‍යලයට අහිත පිණිස පවතිනවා. මෙන්න මෙහෙම සමහර කෙනා නින්දා ලබන්ට හේතුවක් වෙනවා. මේ ප්‍රයෝග විපත්, මේ හොඳ වටින මිනිස්සෙක් බේබද්දෙක් වෙලා ඒ මොකද වෙන්නේ? නින්දා ලබනවා. ප්‍රයෝග විපත්තිය. ඔන්න විපාක දෙන හැටි. සමහර ගුටි කණ්ඩ වෙනවා. ගුටි කණ්ඩ වෙනවා. සල්ලාලකමට ඇබ්බැහි වුණා. ඉතින් ඒ ගුටි කණ්ඩ වෙනවා. සමහරට නඩු හබවලට අහුවෙන්න පුළුවන්. ඒ මොකෝ සූදුවට වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා. දැන් ප්‍රයෝග විපත්ති තමයි මේවා. ඒ නිසා කරපු කර්මය නරක කවැඩක් පාප කර්මයක් විපාක දුන්න. අන්න දැන් හිරේ විලංගුවේ වැටෙනවා. සමහර විට නරක රෝගවලට ගොදුරු වෙන්නත් පුළුවන්. සමහර විට රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්. මේ හොඳ රස්සාවක් කරගෙන ඉන්න ඕන නැති වැඩක් කරන රස්සාවෙන් දොට්ට යන තැනට වැඩකෙ. සමහර වෙලාවට තමන්ගේ ධනය සතුරු පැහැරගෙන යන්නත් පුළුවන්. ඒ මොකද හොඳ ධනවතා බේබද්දා. ඉතින් බේබද්දා බීල ඔය වැටිලා ඉන්න දන්නේ නැහැ. හොර හතුරන්ට හරි ලේසි. දැන් එතකොට ධනය හොර හතුරු අරන්ගියේ මොකක් හින්දාද? මේ පුජ්‍යලයට ප්‍රයෝග විපත්තියක් විපාක දුන්නා. බේබදුකම පදනම් කරගෙන. ප්‍රයෝගය තමන්ගේම, අදාළ පුජ්‍යලයාගේමයි. බලන්න ඒක විපාක දීපු හැටි. සමහර වෙලාවට තමන්ගේ ධනය හතුරු පැහැරගෙන යන විතරක් නෙවෙයි, ඒවා විනාශ කරලා දාන අවස්ථා තියෙනවා. භවභෝග සම්පත්තිය විනාශ කරලා දාන, විනාශ වෙලා යන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ දුක් කරදල අලාභහානි වීම ප්‍රයෝග සම්පත්තියේදී විපාක දෙන්න බැරිව තිබිච්ච පොඩි පොඩි පාප කර්ම ටික ප්‍රයෝග විපත්තියේදී විපාක දෙනවා. ඒක වළක්වන්න බෑ. මොකෝ අවස්ථාව හදලා දීලා තියෙ. ගති සම්පත්තිය හොඳයි, උපදි සම්පත්තිය හොඳයි, මිනිස්සෙක් වෙලා ඉපදිලා රූප සම්පත්තිය ඇතුව ඉපදිලා දැන් ප්‍රයෝග විපත්තියක් හදාගත්ත සල්ලාලකම කියලා කියමු. රූපේ ලස්සන වුණාම සල්ලාලකම් කරන්න වැඩිපුර හිද්දෙන්නේ ඒක තමයි. ඒ හේතුව පදනම් කරගෙන විවිධ සමාජ රෝගවලට ගොදුරු වෙන්න පුළුවන්. එතකොට ඉවරයි සේරම. මේ තමයි ප්‍රයෝග විපත්ති කියලා කියන්නේ. බලන්න කල්පනා කරලා පින්වතුනේ, අපි නොසිතන නිසා ලද මනුස්ස ජීවිතයේ ප්‍රයෝජනේ නොගැනීම කරගන්න ගොඩක් දේවල් ඔතන තමයි තියෙන්නේ. පෙර කරන මහා පිනේ ප්‍රතිඵල විදියට ලැබිච්ච වටිනම වාසනා සම්පත්තිය තමයි මේ මනුස්ස භවය. ඉතින් දෙවෙනි එක තමයි අංග විකල නොවි ඒ උපදි සම්පත්තිය මනවින් හම්බෙලා තියෙන්නේ. මේවා අවධානයට යොමු කරන්නේ නැති නිසා ඒවා පාවිච්චි කරලා පව් කරගන්න තැනට වැඩ හදා ගන්නවා. පෙර පිනට හම්බෙච්ච රූප සම්පත්තිය වැරදියට පාවිච්චි කරන අය අතීතයේ තීටි පැරණිම වෘත්තියේ යෙදුනේ ඒ අයනේ. අතීතේ රජවරුන්ගේ සම්මාන ලබා ගත්තේ ඒ අය. අවසානයේ අපාය යන තැනට තමයි බහුතරයක් අය වැඩ හදාගත්තේ. ඒ නිසා මේ කර්ම විපාක ශ්‍රියුම් ඥානයකින්ම දැනගෙන ප්‍රකාශ කළ යුතුයි. ඉතින් එය කළ හැකි ලොව එකම
උත්තරීතර පුද්ගලයා පින්වන්ත ඔබෙත් මගේ ශාස්තෘන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ විතරමයි. ඊළඟට පින්වතුනි, අතේ කච්ඡානි කල්යාණි කම්ම සමාදානානි ගති විපත්තිං ප්‍රතිබල්හානි ගති විපත්තිං ප්‍රතිබාල්හානි න විපචන්ත. බලන්ට දැන් ගති විපත්ති නිසා, ගති විපත් ඒ කියන්නේ යන තැන හොඳ තැනක් නෙවෙයි, යන තැන හොඳ තැනක් නොවේ නම්, උපදින තැන හොඳ තැනක් නොවේ නම්, විපාක දෙන්න බැරි කුසල කර්ම තියෙනවනේ. ගොඩක් කුසල කර්ම කළා, කළ අකුසල කර්මයක් නිසා නරක තැනක උපන්නොත් එහෙම අර කුසල කර්ම ටිකට විපාක දෙන්න විදියක් නැහෙනේ. එහෙම කුසල කර්ම තියෙනවා, විපාක දෙන්න විදියක් නැහැ. තමන්මයි කළේ, විපාක දෙන්න විදියක් නැත්තේයි ගති විපත්ති නිසා. අදාළ පුජ්‍යලයා උපන්නේ දුර්වල තැන. දැන් සමහර අය ගොඩක් පින් කරනවා. ඒ පින් කර සමහර අයම, ඒ අය අතරේ සමහර කෙනෙක් මරණාසන්න මොහොතේදී එක්ක දූ දරුවන්ට, එහෙම නැත්නම් ගේ දොර වතු පිටි ඉඩකඩම් ආදී දේවල් වලට, එහෙමත් නැත්නම් හංගලා තිබ්බ මොනෝhari ද්‍රව්‍යයකට වස්තුවකට ආශාවක් හදාගන්න. මේ පින් කර පුජ්‍යලයා මරණාසන්න මොහොතේදී කිසිම වටින කමක් නැති එකකට ආසාවක් හදාගන්න. කසිකබල් අල්මරියට ආසාවෙන් මැරෙන්න පුළුවන්. ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ? මේ ආසාව ප්‍රබල එකක් නිසා, උපාදානය කරගත්ත නිසා, එක්ක ප්‍රේතෙක් වෙලා හරි තිරිසං සතෙක් වෙලා හරි උපදිනවා. අර බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ, අල්මරියට ආසාවේ මිය ගියා ගෙම්බෙක් වෙලා අල්මරියෙම ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. ප්‍රේතයෝ වෙලා ඒ ඉන්න පුළුවන්, ඒව අල්ලගෙන බදාගෙන. දැන් අපි කතා කරන්නේ එතකොට ගති විපත්තිය. යන තැන නරකයි, නරක තැන උපන්නු. දැන් මෙතන ගති දෙකක් අපි කියන, මොකද? ප්‍රේත ගතියයි තිරස්චාන ගතියයි. පින්වතුනි, ප්‍රේතයෙක් වෙලා ඉපදීම හෝ තිරිසනෙක් වෙලා ඉපදීම කියන මේ දෙගතියේ, මේ ගති දෙකේම බොහොම පොඩ්ඩක් කුසල කර්ම වලට විපාක දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ පෙරේතයන්ටත් තිරිසන් සතුන්ටත් පෙර කරපු කුසල කර්ම විපාක වශයෙන් ලැබෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. මද වශයෙන් ලැබෙන අවස්ථා තියෙනවා. හැබැයි බොහොම තද ගති තියෙනවා, ස්ථාන තියෙනවා කීපයක්. ඒවයේදී ඒ කියන්නේ අපි හිතමු නරක ආදියට වැටුණා. ඒ කියන්නේ අපායට වැටුණා, නිරයට වැටුණා, අසුර ගතියට වැටුණා කියන්නේ. මෙන්න මෙහෙම තැනකට වැටුනොත් එහෙම මොනතරම් කුසල කර්ම තිබුණා වුණත් ඒ වටනම් බින්දුවකින්වත් විපාකයක් නැත්තම් ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද නිරය, ඔය අසුර ගතිය කියන තැන කුසල කර්ම විපාක දෙන තැනක් එහෙම නෙවෙයි. මොනම හේතුවක් නිසාවත් කොච්චර පින් තිබුණත් ඒ පින් හම්බ වෙන්නේ නැහැ. එහි උපන් අයට ලැබෙන්නේම අකුසල විපාකයන්ම පමණයි. අන්න ගති විපත්තිය කිවි ඔන්නෝ. දැන් පැහැදිලි වෙන්න ඕන. ගති විපත්තිය මේ හොඳ අය නැත්නම් මනුස්ස භවයේ ඉඳලා පින් දහමුත් කරගෙන මරණාසන්න මොහොතේදී උපාදානය අනුව පරාදේ නරක තැනක උපදිනවා. ගතිය නරක තැනක, ගති විපාකේ නරක තැනක. මොකද්ද ලැබෙන ප්‍රතිඵලය? අකුසල කර්ම විපාක හම්බ වෙනවා. තමන්ගේම අකුසල කර්ම ටික විපාක දෙන්න පටන් ගන්නවා. ප්‍රේතෙක් වෙලා උපන්නාම, තිරිසනෙක් වෙලා උපන්නා. ඉතින් ඒවයිදි පුංචි පුංචි කුසල කර්ම එළියට ආවත්, දැන් තිරිසනෙක් වෙලා ඉපදිලා සුනක භවය තුල කොට්ටමෙට ඇති සැප පහසුකම් ඇති තැනක උපදින්න පුළුවන්. සමහර විට බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන සුනකෙක්ව කාට හරි හිතෙනවා යම් කෙනෙකුට අරගෙන ගිහිල්ලා සෝදලා නාවලා හදලා සැප දෙන්න ඕනේ කියලා අතරමඟදී දකින්න වාහනේ දාගෙන අරගෙන යනු, බෙහෙත් විදලා පිරිසිදු කරලා බෙහෙත් දීලා හදලා මෙන්න සැප. ඒ පෙර කරපු කුසල කර්මයක් හම්බ වුණා අතරමඟදී. එහෙමවත් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ නිරය ගතිය, ඔය අසුර ගතිය වගේ තැන්වල. එහෙනම් ඔන්න ගති විපත්තිය නිසා විපාක නොදෙන
සමහර කුසල කර්ම තියෙන බවත් මතක තියාගන්න. ඊළඟ එක, අතේ කච්ඡානි කල්යාණි කම්ම සමාදානානි උපදි විපත්තිං ප්‍රතිබල්හානින විපච්ඡන්ති. දැන් උපදි විපත් නේ, අපි උපදි සම්පත්තිය කලින් කතා කළා. දැන් උපදි විපත්, එතකොට යම්කිසි විදියකින් උපදි විපත්තියටපත් පුද්ගලයාට, මිනිසෙක් වුණත් විරූපී පුද්ගලයෙක් නම් උපදි විපත්තිය නිතියේ. එතකොට ඒ උපදි විපත්තිය ඇති පුද්ගලයාට කුසල කර්මයක් විපාක දෙන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. දැන් උපදි විපත්තියෙන් එතකොට කුසල කර්මයට බාධාවක් නැති වෙන්නේ. ඒ බාධාව නිසා කුසල කර්මෙ විපාක දෙන්නේ නැ, දෙන්න විදිහක් නැ. ඒ මොකෝ උපදි සම්පත්තිය නෙවෙයි තියෙන උපදි විපත්තිය. හැබැයි ගති සම්පත්තිය තියෙන. ඒකනේ මිනිස්සෙක් වෙලා උපන්නේ. හැබැයි විරූපී වෙලා උපදිලා තියෙන. දැන් ඒක නිසා හොඳ කර්ම යාගේ තිබුණට ඒවා ප්‍රතිවිපාක ලබා දෙන්න විදියක්. බොහෝම පින් කරපු තැනැත්තෙක් එහෙම කෙනෙක් යම්කිසි පාප කර්මයක් නිසා අපේතමු උපදි විපත්තිය කොහොමද ලැබෙන්නේ? පෙරේතෙක් වගේ විරූපී රූපයක් ඇතුව මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන්. දැන් මොකද බලන්න වෙයි? ඒක එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි හිතමු උපතින් එහෙම නොවි උපදි විපත්තියේ බලපෑම පදනම් කරගෙන දුටුවන්ට ඉතාම අප්‍රිය වන විදියට සුදු කබර රෝගය වගේ යම්කිසි රෝගයක් තියෙනවා. ඒවයි තියෙනවා සමහර ඒවා හරිම දුටුවම අප්‍රිය මට්ටමේවා. ඒ වගේ රෝගයකින් විරූපී වුණොත් එහෙම, අනතුරකින් අංග විකලත්වයට පත් වුණොත් එහෙම මොකද වෙන්නේ? එවන් පුජ්‍යලයන්ට උපදි සම්පත්තියේදී ලැබෙන්න තිබිච්ච කුසල කර්මවල ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ පින්නොත්. උපදි විපත්තිය නිසා අපි හිතමු පිරිමි කෙනෙකුට උපදි විපත්තිය නිසා බිරිඳක් ලැබීමට තිබිච්ච පින නැති වෙලා යන්න පුළුවන්. බිරියක් නොලැබෙන්න පුළුවන්. ඒ වගේම උපදි විපත්තිය නිසා සැමියෙක් ලබන්න පිනක් තිබුණා නම් ඒකත් නැති වෙලා යන්න පුළුවන් කාන්තාවන්. උපදි විපත්තිය පස්සේ ලැබිලා හරි එහෙම වෙන්න පුළුවන්. විරූපී වුණොත් එහෙම, මුලදී හොඳට ඉඳලා පස් විරූපී වුණොත් විවාහ වෙන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි, උසස් තනතුරු තානාන්තර ලබන්න තිබුණා නම්, එහෙම පිනක් තිබුණා නම් එහෙම ඒක අහෝසි වෙලා නැති වෙලා යනවා උපදි විපත්තිය නිසා. පින්වතුනේ පැවිදි බව ප්‍රෞරුජාව ලබන්ට පින් තියෙන කෙනෙකුට උනත් උපදි විපත්තියකට මූණ දෙන්න උනොත් එහෙම පැවිද්දත් නැති වෙලා යන. මොකද ඔය අංග විකල විරූපී පුද්ගලයන් පැවිදි කරන්ට එපා කියලා දක්වලා තියෙන. පින්වතුනේ විභංග අටුවාවේ මේකට අදාළ හොඳ කතාවක් තියෙනවා. දීපරාජ කතාව. ඉස්සර ලංකාවේ රජ කෙනෙක් තමන්ට දරුවෙකු ලැබෙනවා තමන්ගේ බිරිඳට තමන් නිසා. ඒකට සතුටු වෙලා රජ්ජුරුවෝ මේ දේවියට කියනවා ඕනෑම වරයක් ඉල්ලන්න කියලා. පින්නතුනි දේවිය කල්පනා කරනවා දැම්ම මේක ඉල්ලන්න හොඳ නැහැ. දේවිය වරය ගන්න එක කල් තියා ගන්නවා. මොකද රජවරු වචනේ වෙනස් කරන්නේ නැහැ කියන විශ්වාසයකුත් තියෙනවා. ඒ වගේම යටිහිතේ මොනවා හරි දේවියගේ තියෙන්න පුළුවන්. ඒක නිසා දැන් මේ දරුවා වෙනුවෙන් ලැබිච්ච වරය කල් තියා ගන්නවා, පස්සේ වෙන තැනකදී අවශ්‍ය වෙලාවේදී ඉස්මතු කර ගන්නවා. දැන් මේ ලැබුණේ පුතෙක්. මෙන්න මේ උපන් පුතා අවුරුදු 7-8 වගේ කාලයේදී පින්වතුනි කුකුල්ලු පොර කොටවන වැඩවල නිරත වෙනවා. කුකුල්ලු පොර අල්ලනේම තියෙනවනේ, පොර කුකුල්ලු කොටවන වැඩ පොන්නෝවේ නිරත වෙනවා. අන්නේ අවස්ථාවකදී එක කුකුලෙක් කලබල වෙලා තැනපු පැනිල්ලට මේ කුමාරයාගේ මූණට පැන්නේ, මූණට වැදුනේ. ඒ පොර කටුවක් වැදිලා කුමාරයාගේ ඇහැක් අන්ධ වුණා.
ඒ කලක් යනවා. දැන් අවුරුදු 16ක් විතර වෙනවා මේ කුමාරයාට. අවුරුදු 16 වයසට ආවහම අර දේවිය තමන්ට මතක් වෙනවා මා රජතුමා අර ලබා දෙනවයි කියපු වරය දැන් ඉල්ලන්න හොඳම වෙලාව. ගිහිල්ලා කියනවා රජුරවන්ට, දේවයන් වහන්ස, කුමරු උපන් දවසේ ඔබ වහන්සේ වරයක් දුන්නා මට ඉල්ලන්න කියලා, කැමැති වරයක්. ඒ වරය දැන් මට දෙන්න. ඒ වරය දැන් මට දුන මැනවි. එතකොට රජතුමා අහනවා, දේවිය මොකක්ද ඒ වරය ගන්න ඉල්ලන්න කියලා. එතකොට දේවිය ඉල්ලනවා, දේවයන් වහන්ස, නුඹ වහන්සේගෙන් මා නොලබන දෙයක් නැහැ. හැම දෙයක් මං ඔබගෙන් ලබනවා. දැන් මම අපගේ පුත්‍රයාට රජකම ඉල්ලනවා. ඔබ කැමැති වරයක් නිල්ලන්නේ කිව්ව නිසා අපි දෙන්නගේ පුත්‍රයාට රජකම දෙන්න. රජුරෝ කියනවා, පින්නතුනි, දේවියනි, ඔබගේ පුත්‍රයා දැන් අංගවිකලෙක්, රජකමට නුසුදුස්සෙක්. ඒක නිසා ඔහුට මේ රටේ රජකම දෙන්න බෑ කියලා. දේවිය කියනවා, මං කැමති දෙයක් නොදෙනවද ඔබ? නොදෙනසේක් නම් එදා ඇයි මට වරයක් දුන්නේ? දේවිය අයදිනවා. එතකොට රජුරෝ කියනවා, දේවිය මෙහෙම කරදර කරනකොට නුඹගේ පුත්‍රයාට සම්පූර්ණ ලංකා රාජ්‍ය දෙන්න විදියක් නැහැ. ඒක අපේ මේ රාජ්‍ය ප්‍රතිපත්ති අධිදේයට විරුද්ධයි. ඒක නිසා කොටසක් දෙන්නම් පාලනය කරන්න කියලා පින්නතුනේ නාගදීපය දුන්නා කියලා තමයි කියන්නේ. ඔව්, එහි ගිහිල්ලා සේසත් ඔසවලා වෙසෙත්වායි කියලා නාගදීපය දුන්නා කියලා තියෙනවා. එතකොට නාගදීපයට ගිහින් රජ කරපු නිසා රජුරවන්ට දීපරාජ කියලා තමයි නම වැටලා තියෙන්නේ. දැන් බලන්න, අංග විකල නොවී හිටියානම් මුළු සම්පූර්ණ රජකම ලබන්න තිබුණ රටේ සම්පූර්ණ ලංකා රාජ්‍ය ලබන්න වාසනාව තිබුණා. දැන් බලන්න, උපති විපත්ති නිසා මොකද වුනේ? ඒ වාසනාව නැති වෙලා ගියා. ඔබට අපිට ඒ වගේව කොච්චර වෙලා ඇතිද? උපදි විපත්ති අපේ මෝනකම නිසා හදාගත්තා. දැන් අර කුකුල්ල පොරකොටවන්න ගිහිල්ලා නිසා තමයි අර තත්වයටපත් උනේ. ඒක නිසා ලැබෙන්න තිබිච්ච වටින දේවල් නැති වුණා. කල්පනා කළා, නොගැලපෙන ඕන් නැති දේවල් කරන්න එපා කියන්නේ ඔකට. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවන් ගැන කල්පනා කරලා හොඳින් තීරුම් අරගත යුත්තේ තමයි කර්ම විභාගය කියලා කියන්නේ. මේ දහමේ උගන්වන ආකාරයට සාමාන්‍ය අපේ ඥානයෙන් කවදාවත් දැන දැක ප්‍රත්‍යක්ෂ කරන්න වෙන්නේ නැහැ 100%. ඒ තරම් ගැඹුරුයි. මෙන්න මේ ගැඹුරුතාවය නිසාවෙන්මයි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රාවකයා මේ ගැන අනවශ්‍ය තරම් හොයන්ට යන්න එපා කිව්වේ. හොයන එක පළක් නැති නිසා, හොයලා මේකට පිළිතුරක් ගන්න බැරි වෙන නිසා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන තමන්ගේ ඥාන ප්‍රමාණයෙන් අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕන. එතකොට කිසිවක් ඉබේ සිද්ධ වෙන්නේ නැති බවත් මේ කාරණාවලදී පැහැදිලි වෙනවා. හැම දෙයකටම හේතුවක් තියෙන බව පැහැදිලි වෙනවා. එහෙනම් අපි මූණ දෙන, අපි එදිනෙදා මූණ දෙන්නා වූ යහපත් සහ අයහපත් හැම කාරණාවක් මේ ලෝකේ අවුව වැස්ස ලැබීම ඉඳලම, ඒ වගේම අපිට යම් යම් දේ ලැබීම් සහ නොලැබීම්, මේ ගොඩාක් දේවල් හේතු ප්‍රත්‍ය පදනම් කරගෙන ගොඩක් හේතු නිසාවෙන් සිද්ධ වෙන, බහු හේතු නිසාවෙන් සිද්ධ වෙන කාරණා බවත් අවබෝධ කරගන්නට වෙනවා. ඉගේ අවබෝධය ලබන්ට තව දුරටත් තථාගත මගේ බුදුරජාණන් වහන්සේගේ දස බල ඥාන අතරේ දෙවන ඥාණයට හිමි කරුණු කාරණාවන් දැනගෙන ඒ කර්ම සමාදාන පිළිබඳ ඥාණය අවබෝධ කරගන්ට මීළඟ ධර්මානුශාසනාවන්ද ශ්‍රවණය කරන ලෙස ආරාධනා කරමි. ධර්මානුශාසනාව නිමා කරන්ට.
පුණ්‍යානුමෝදනාවට අවධානය යොමු කරමු. මුලින් සඳහන් කළ පරිදි අද ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන ධර්ම දානමය ආනිසංසවලට මේ වන විට සාඩම්බරයෙන් හිමිකම් කියන්නට යෙදුනේ අලව්ව මහරච්චි මුල්ල පොස්සින්න පරණවත්ත නිවසේ පදිංචි විශ්‍රාමික හෙද නිලධාරිණී RAMA විජයලක්ෂ්මී මෙනවිය. එතුමියගේ උදාර අරමුණු අතරේ විශේෂයෙන්ම එතුමියගේ මැයි මාසේ 6 වෙනි දිනට යෙදිලා තිබුණු උපන්දිනය නිමිති කරගෙන විජයලක්ෂ්මී මෙනවියට උතුම් තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. අපි හැමෝමත් එක්කම කළ උදාරතර පුණ්‍ය ක්‍රියාවන්ගේ ආනිසංස ගුණ බල ශක්තියෙන් තෙරුවනේ සුවිසි මහා ගුණයෙන් දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් තවදුරටත් මෙවන් උදාරතර පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වෙන්ට ඔබ තුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායු සම්පත්‍ති යෝධ බල යෝධ වෙරවීරි උදාපත් වේවා කියලා ආශිර්වාදයන් අදිෂ්ඨාන පූර්වකව සිද්ධ කරන අතරම එච්.එම්. ලක්ෂිත දිල්ෂාන් හේරත් පුතුණුවන්ට එච්.එම්. උදානී විනෝද්‍යා හේරත් දියණියට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අධ්‍යාපනයෙන් ඉහළ තලයට ගමන් කිරීම පිණිස මේ පින්කම මහා ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන්ට නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවායි ප්‍රාර්ථනා කරනු. ඒ වගේම දේශකයන් වහන්සේට මෙන්ම ධර්ම දේශනා කරන සියලුම දේශකයන් වහන්සේලාට පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරලා මෙහි සටහන් තබමින් බොහොම වටින කෘතවේදීත්වයක් විජයලක්ෂ්මී මෙනවිය සිද්ධ කරලා තියෙනවා. ඒකම net කාර්ය මණ්ඩලයට ලංකාවාසී ලෝකවාසී සැමට සෙත් ප්‍රාර්ථනා කරලා මෙකී නොකී සීලු යහපත් හොඳ පැතුම් එලෙසම සඵලමත් භාවයට පත්වේවා. ධර්ම ශ්‍රාවක පිනැති සීලු දෙනාටම මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් එක හා සමානව ලැබේවා. ඔබ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දුක් භය රෝග දුරු වේ, කායික මානසික සුව ලැබී මෙලව දීර්ඝායුෂ හැමට හිමි වේවා. පරලෝ සුගතිය තැනේවා. අභාවයට පත් ඥාතීන්ට අපි හැමට නිවන් සුව විඳින්ට මේ පින් පාරමිතා ධර්මයක්ම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කර ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.